දැන් අපි බලමු ඔයාලා IT ඩිග්‍රී එකක් කරලා මූලික වශයෙන් යන්න පුළුවන් රැකියා අවස්ථා මොනවාද කියලා. ඒ යටතේ මුලින්ම අපි බලමු DevOps engineersලා මොනවද කරන්න කියලා. මෙයාලා server side එක handle කරන එක තමයි කරන්නේ. ඒ කියන්නේ server එක maintain කරන්නේ මෙයාලා. Code deployment pipeline. ඒ කියන්නේ developing code එක හදලා server එකට දාන්න ඕන විදිය path එක හදන්නේ මෙයාලා. ඒ වගේම load balance කරන එකත් මෙයාලා තමයි කරන්නේ. ඊළඟට අපි බලමු machine learning engineer ගැන. මේකෙදී Python වගේ languages ගැන දැනගෙන ඉන්න ඕන. Machine learning engineersලා ප්‍රධාන වශයෙන් business එකක් කරගෙන යද්දී එන අභියෝග විසඳන්න ඕන කරන machine learning models design කරලා ඒව දියුණු කරන එක තමයි කරන්නේ. ඊළඟට අපි බලමු software engineer ගැන. මේ යටතේ ප්‍රධාන වශයෙන් රැකියා අවස්ථා තුනක් හඳුනගන්න පුළුවන්. Full stack developer, front end developer සහ back end developer කියලා. Full stack developer තමයි යෙදුම් නැත්තම් applications වල back end නැත්තම් server side එක සහ front end නැත්තම් client side එක එක වැඩ කරන්නේ. එතකොට front end developers ලා කරන්නේ website සහ web applications නිර්මාණය කරන එක. අවසාන වශයෙන් back-end developers ලා ගත්තොත් එයාලා website එකක data process වෙන විදිය සහ actions perform කරන විදිය දියුණු කරලා නඩත්තු කිරීම තමයි කරන්නේ. ඊළඟට බලමු embedded software engineer ගැන. මෙයාලා ප්‍රධාන වශයෙන් කරන්නේ embedded devices. ඒ කියන්නේ මොනවා හරි කාර්යයක් හරි කාර්යයන් කිහිපයක් හරි perform කරන්න නිර්මාණය කරපු කුඩා විශේෂිත computer system එකක්. ඒකේ software එක දියුණු කරලා ක්‍රියාවට දාන එක තමයි මෙයාලා කරන්නේ. ඊළඟට quality assurance engineer. මෙයාලා ප්‍රධාන වශයෙන් කරන්නේ software සහ hardwares ඒවායේ quality standards වලට ළඟා වෙලාද කියලා test කරන audit නැත්නම් විගණනය කරලා බලන එක. දැන් අපි බලමු computer science degree එකක් කරලා ඔයාලට ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් රැකියා මොනවද කියලා. මුලින්ම තියෙන්නේ embedded engineer. මේ job එක ගැන මම මීට පෙර කතා කරා. IT degree එකක් කරලා ගන්න පුළුවන් රැකියා අවස්ථාවක් විදිහට. ඒ අනුව IT සහ computer science කියන degrees දෙකෙන් ඕනම එකක් කරලා මේ රැකියාවට යන්න පුළුවන්. ඊළඟට අපි බලමු Python developer ගැන. මෙයාලා server side එකේ එන development projects වල coding, designing, deploying ඒ කියන්නේ යෙදවීම් සහ debugging ඒ කියන්නේ නිදොස් කිරීම යනාදී කාර්යයන් තමයි කරන්නේ. දැන් අපි බලමු Java developer ගැන. මෙයාලා Java programming language එක භාවිතයෙන් applications සහ softwares develop කරන එක තමයි කරන්නේ. අවසාන වශයෙන් අපි බලමු C++ developer ගැන. මෙයාලා විවිධාකාරයේ වූ applications design කරලා build කරලා නැත්තම් ගොඩනගන එක තමයි කරන්නේ. මොනවටද desktop සහ mobile devices wallet